දිවයින අවට තිබ්බ පහළ වායුගෝලයේ කැරඹෙන ස්වභාවයේ දැන් ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. නමුත් අද දිනෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ උතුරු, වයඹ, බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන බව. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර සහ උතුරු පළාතේ සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ කැළඹෙන ස්වභාවයේ ගමන් කරනකොට Start your future after O levels. Join IIT. Register now. මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවෙන් හෝ බස්නාහිර දිශාවෙන් හමනවා. එතකොට ජල වාෂ්ප තියෙන හින්දා තමයි මේ තත්ත්වයේ ඉස්මතු වෙලා තියෙන්නේ තවදුරටත්. එතකොට මේ තියෙන උදේ කාලයේ තියෙන වැසි තත්ත්වය බොහෝ විට ඉදිරි දින, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 17 වෙනි දින දක්වාම පවතින ලකුණු තමයි අපේ දැනට විශ්ලේෂණවල පෙන්නුම් කරන්නේ. ඊට අමතරව මුහුදේ කාලගුණය ගත්තම මන්නාර මීදන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශාවෙන් තමයි මේ සුළං හමන්නේ. හැබැයි එම මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවනුත් අපිට පෙන්නුම් කරනවා.